සුබදසා සබද කොන්ට සොරුම තාරගෙන මම සදලු සිවල. ඉති මේ විඩුවෙන් කතාකරන්න දෙදස් දහන් නමේ අපිට ආපු මේ ලාබරම කරන නොගත් ව්‍යාපරහා සම්බන්ධ ප්‍රශ්නයට කොමද පිළිතුරු ලියන්නේ කියන එක. ඉඩිය බලුම අපට දිලතිී තොතුරු මුණුවද කියන එක. දනමේ මාර්තමාසය සහද ක්‍රීඩා සමාජය හා සම්බන්ධ තොරතුරු දීරතිීන මෙම ක්‍රඩා සමාජ ලාබා අරමුණු කිලින් තොරවතමයි මේක පවත්තාගෙන යන්නේ. දෙදහස් දහනමේ දෙකයි විසි අට දිනයි කියැන මේ පෙබරවාරිමාන්සේ අවසන් දිනට දෙපපදුප කරන ධාරන වටනාකම අටසීයි ලැබීතු සසාමාජිකුදල් හතලියයි කලින් ලද සාමාජිකුදල් සයි බැංක ඇතිමුදල් අසුවයි සහ සමුච්චිත අරමුදල අට සිය විස්සයි. දනේ තුනැතිකේ කියැන මේ අවසන් දිනට දේප්‍රපිතුප කරන ධාරණවටනාකම දායි ලැබියුතු සාමාජි මුදල් හැටයි සහ කලින්ලද සාමාජි මුදල් බැංකුව ඇතිමුදල් සහ සමුච්චි තර්මුදල අපිට මෙතැනති හොයන්න ඇතියනම් ඉති ඊට අමත අපට තොතුරු දීලා තියෙන පහත ගනුදුනු දෙදස් දහනමේ තුනැතිසික තිීනෙන අවසන් මාසය තුළ ක්‍රඩා සමාජය සිද්ධ වෙලා තියනම් සාමාජික මුදල් ලක්ෂ තුනක් ලැබිලා තින මාසය මුල ලැබියයුතු සාමාජිෙන් මුදාල රුපියල් හතලිස් දාහක් සහ දෙදස් දහන මේ අප්‍රේල් මාසය සදහල් අද රුපිය හැත්තදාහක් මෙහි ඇතුලත් වෙලා තියෙනවා. මාසිතුරළු නවසාමාජිකෙන් දාහතර දෙනකු ක්‍රීඩා සමාජය ඇතුළ වූ අතර එක් අයිකු දහදාහ බැගින් ඇතුළත්වීමෙන් ගාස්තු ගෙවල තියම්. දෙදස් දහන තුනයි තිස්සක දින රපයා ලක්ෂ තුනකට පිරිිවැෑකට කාරය ලොපකරන්න අපිට මුදරට මිල දීගෙන තිීයෙන එෙක් සුදහක වැටුක් ගෙවලති න. ඒ වගේම මේ දස්ථනේ තුනයි තිස්සක දිනට ගෙවිය යුතු වැටක් තිබිල තියෙනවා රුපියල් තිස්දාහක්. සහ ක්‍රීඩා සමාජය හා එසීරුම් මුදල්ගනතුරු බැංගුගිෙනම මින් තම සිද්ධ කරන්නේ. ක්‍රීඩා සමාජය දස්ථහන මේ දෙකයි විසි අරක මේ ආරම්භක දිනට මුදර්ශේෂය එදිනට බැංකු ප්‍රකාශනය ශේෂ සමඟ එකගවිය කෙසේ වද දවස්ථන තුන තිස්කර දිීමට බැංකු ප්‍රකාශණය ශේෂය. එඇදිනට මුදල්ගිනිමේ ශේෂ සමඟ එකක වෙලානෑ. ආරම්භග ශේෂන් දෙක සමාන වුණාන්ට අවසාන ශේෂන් දෙකේ සමානයවෙල හැ එක දාළ හේතු සහ තොරතුරුව අපට දීලතිනවා උපලබ්දි වූචෙක් ලක්ෂ හතරයි ගෙවීමටි දිරිපත් කළචෙක් පත්තුන් ලක්ෂ පනස්දාහයි බැංකුවේ රජුවම තැන්පත් කරලද පරිත්‍යාග විසිදාහයි. කාරල් කුලි සඳ ස්ථාවරනියෝග තහදාහ විදිහට. පරිත්‍යයගේ සඳ රජ තැන්පතු සහ කාරල් කුලි සඳහ ස්ථාවනියෝ ගවීම. කු ප්‍රකාශය ලැබීමෙන් පසුව මුදල් ගිමී සටහන් කර ඇත. පරිත්‍යග සහ ඇතුළතිීමෙන් ගාස්තුේව ලද මාසය තුළ ආදායමක් විදියට හදනා ගන්නවා. ඉති අප අහන්න්නේ දෙදස් ධනමේ තුනයි තිසික දන අවසම් මාස සටහ මුදල් ගෙනම.දස් ධහනම මාර්තුමාස සඳහ බැංකු සැසදුම් ප්‍රකාශනය දෙදස් ධහනමේ තුනයි තික දින අවසන්වාසේ සඳහ ආදායම් ප්‍රකාශනය දෙදස් ධනම තුනයි තිසික දීට කලින් ලද සාමාජි මුදල් සහ. සමුච්චිත අරමුදල්ල. ඉති අපි මෙතනදි බලමු කොහොමද මේ දෙනන අවසාව මාශසය සඳහා මේ මුදල් ගිණු හදන්නේ සහ මේ හා සම්බන්ධ මේ බැංකු සසතුම් ප්‍රකාශනය හදන්නේ කොහොමද කියන එක. ඉදි අපි මෙතනදී මුලින්ම තොරතුරු දීලතින මේ දේපල් පිතුප කරන්නල ධරණමටිකම් හා සබන්ධ තොර තුර තුරු මේ දේපල් පිළිතුප කරන අපි වෙනම ගිලුම කාශයෙන් අපි මේ ගන්නවන්නම්. ආරම්භග ශේෂය මෙතන අපිට වාර්තා කරන්න පුලා අටසීයක් සහ අවසාන ශේෂය, වාර්තා කරන්න පුළුවන් දාහක් විදිහැටර් ඒවගේ මේ සාමාජි මුදල් ගින් මහරහා ම අප මුදලිලද සාමාජික මුදල සහ. වර්ෂයට අදාළ සාමාජි මුදල් ආදාය මහාගන්න තුර අපට දීලතිීනම් තොළතුරු වල ලැබියයුතු සාමාජ මුදල් ආරම්භක ශේෂය හතලයක්ක් විදිට ඒ අප වාර්තා කරන ආරම්භය හරශේෂයක් විදිට ඒවගේම ලැබීුතු සාමාජ මුදල්ල අවසාන ශේෂය බැරවටිනාකමක් විදිහට ශේෂපයගේ වාර්තා කරන්න ඕනේ. කලින් ලද සාමාජි මුදල් සීියක් ආරම්භග ශේෂ අපට දී ලතින අපි වාර්තා කරනු ආරම්භේ බැරශේෂයක් පිදිහට ඉරි මෙතන මේ වත්කම් පෙන්වීමවිදී අආදළ තුරතුරද මේ කලින්න්නද සාමාජ මුදල් අවසාන දිනට තුොරතුර අපට දීලා නැහැ හැබැයි අපට මෙතන දි කියලා කියැන මේ අතිරක තුළතුරුලද කියලා දෙදස් දහනම අප්‍රේල්මාසය සඳහා ලද හැත්තදහක් මේ මුදල් ලක්ෂතුන කන අපටනි සාමාජකයෙන් ලබුණුවේ ක්ෂතුන තුළ ඇතුළක් වෙනවා කියන එක. එහනම් මේ අප්‍රේල් මාසය සදහලද හැත්තදා හා අපි සාමාජි මුදල් ගිනීමේ ශේෂප්පගේ හරට වාර්තා කරන්න ඕන එකට හේතුවක ප්‍රවර්තනවාශයේ කලින් ලද සාමාජිින් මුදල් ගැන ඊලගෞරුදර ඒ බැරවටිනාකමක් විදිරයණය එකන වගකීමක් නිසා. එනිසා ප්‍රවර්තනවශෂී ශේෂපගේ එන්නේ හර පැත්තට. ඒ වගේම මෙතැන්ද අප තොරතුරුල් දීලා තින සාමාජ මුදල් ක්ෂතුනා මුදලින් ලැබිල තිෙනවා කියන එක සාමාජි මුදල් ගිනුම බැර කරන්න ඕන තුන්සියක් ඒ වගේම අපේ මුදල් ගිනම මුදලින් ලැබිච්ච නිසා හර කරන්න ඕනේ තුන්සීයක් විදිහට එතිවේ සාමාජික මුදල් ගිනමේ යයාදාළ තොරතුු දැම්මට පස්සේ මේ වර්ෂයට අදාළව සාමාජික මුදල්ල අපිැන සාමාජි මුදල් ආදායම හඳනාගන්න ඕනේ තුන් සය පණහත් හැට්ට ඉති මේ ආදම් හා වවිදන් තුළ ඇතුළත් කරගන්න මේ තුන් සය පණහා අපි ආද ප්‍රකාශනයේදී වාර්තා කරන්න ඕනෙ ඉස මෙත අපට දෙවෙනි අතිරිික තුළොතුරදී තියනේ මාසය තුළ නවසාමාජිකයන් දාහතරක් කවිඩා සමාජි ඇතුළතු අතර එක්කායෙකු දහදාහ බැගින් ඇතුළත් වීමේ ගාස්තු ගෙවලතිහම් මේක අවසානයේදී අපට තොළතුළුවල්ද කියලා මේ ගෙවන ඇතුළත්වීමේ ගාස්තු ඒ ලදමාසේම ආදායමක් විදියට හඳනාගන්න කියලා. ඉතින් මේ ඇතුළතිීම ගාස්තු එකනගින් දහදහබැගින් අලු දෙෙන් දාහතර දෙනෙක් එදී එතන වටිනකම එකසේ හතලියයි යනු මුදල් ගිෙනුම අපි මුදල් ලැබීමක් නිසා හර කරනවා එකසි හතලියක් ඒ වගේ මේ ලදමාසේ තුළ ආදායමක් විදියට හතුමාගන්න නිසා අපි ආදායම් ප්‍රකාර්ශනය ආදායමක් විදියට වාර්තා කරන්න ඕන. ගතරක තුළතු තින් දස් ධනය තුනයි එක දින ලක්ෂ තුනක පිරිබෑගට කාර්යල් උපකනත් පිට මුදල්ල මිලදී ගැ ති ෙනවා තිේ කාරයයාල් උපකරන අප මිදී ගනිදී අපේ මුදල් යනවා එක නිසා මුදල් ගිනුම බැර කරනවා කාර්යාල උපකරන කියලා මේක හරවෙන්නේ දේපල පිරියතු උපකරන ගිනුමට යනු දේප්‍රපිතප කන ගෙනුම හර වෙනවා මුදල් කියලා තුන් සීය ඉතින් මෙතන්නදී අපිට දේපිතුප කරන හා සම්බන්ධ ආරම්භග ශේෂය දීලා තියවට සීය වවසාන ශේෂ දී තිනන් දහක් සහම් මුද්දලින් අපි ලබාගතයේ දේ ප්‍රවතුප කරන වටනාකම තුන්සියන් ඇති මේ අපිට බැලස් කරට පස්සේ. වර්ෂයට අදාල දේප්‍රවිතුූප කරන ශය අපිට හදුනාගන්න පුළුවන් සීයක් විදියට. ඉති මේ ෂසය අපි මේ වසරේ ආදෑම් ප්‍රකාශනය වියදමක් විදියට හඳුනාගන්න ඕනේ. ගැලපිවිද තින් උපයල ක්ෂ අ සුදදාක වැටුප් ගවන ලදී. තුවර මේ මුදලින් ගෙවන්නේ ක්‍රශ් සූදා එක නිසා මුදල් ගෙනුම බැර කරනවා එකසි අසුවක් හැබැයි මෙතනදී ඒ වර්ෂයට අදාලයිගැනීමේ මාසයට අදාළව ධදස්ථනේ තුනයි තිසකට ගෙවියයුතු තවත් වැටුප් තියෙන තිස්තා. එතකොට මේ මුදලින් ගෙවන්නේ එකසි අසුවයි තව ගෙවන්න තියනත් තිහක් තු මේ එකසි අසුවයි තිහා දෙකම එකතු කළ දෙසිිය දහයක් තමයි. අපි ආදායම් ප්‍රකාශනයේ වැටුක් වියදම විදියට හදුනාගන්න ඕනේ. පූදි මුදල් ගිනිේදී වාර්තා කරන්නේ ගණදුරු මුදල් පදනම් මත වනාට අපි ආදායම් ප්‍රකාශනයේී ගනදුරු වාර්තා කරණ උපචිත පදරමට. එක ආදායමක් නම් මුදලින් ැබු හෝ නැතා වර්ෂයට අදාළ ආදායම වාර්තා කරන්න ඕන. ඒවගේම වියදමක් නම් මුදලින් ගෙව්වහෝ නැත වර්ෂයට අදාළනං ඒ එක වියදමක් විදියට වාර්තා කරන්න. ඕ ඊළක තොරතුර තියනෙ ක්‍රඩා සමාජය හි සියල්ම මුදල් ගනතුනු බැංකු ජංගම ගෙනනවා මින් තම සිද්ධ කරන තිමෙන් ක්‍රඩා සමාන්ජයේ ආරම්භක දිනට ඒ මුදල් ශේෂ සහ බැංකු ප්‍රකාශනය ශේෂය එකඟ වුණාන්ට අවසාන ශේෂයන් එකග වෙලාන්න නැහැ දෙමේ බැංකු ප්‍රකාශනයට අනුව දෙදස් තහම මාර්තමාස්ස සදායි අදාර තොරතුරු වාර්තා වෙලා තියෙන උපලබ්දි වූචෙක් පත් ලක්ෂ හතරයි ීමට දිරිපත් කළ චෙක්පත් තුන්ලශ පනස්ථාහයි බැංකවේ රිජුවතැම්පත් කන ලද පරිත්‍යයක විසිදහක් සහ කාර්යාල කුලේ සදහස්ථාවර නියෝග ගවීම දහතාහත් විදියට දිම බැංකුසස්තුම හා සම්බන්ධ තොරතුරුුවල්ලදී අපි කියල මේ පරිත්‍යයක සඳහූ රජතම්පත් සහ කාරයක් කුලේ සදාහ ස්ථාවර නියෝග ගවීම බැංකු ප්‍රකාශය ලැබීමෙන් පසුවතමා මුදාගනිීම සටහන් කරලා තියෙන එහෙනම් අපි මෙතනදීමේ උපලබ්දි වූචෙක් පත් සමඟ සංසන්ධනය කරන්න ඕනෙ මේ පරිත්‍යයාග විස නැතුව. එකැනෙ සාමාජි මුදල් තුන්සියයක් සහ ඇතුළත්වීම ගාස්ත එකය හතලෙක එකන හාරසය හතළයක් අපි බැංකුවේ තැම්පත් කරලාතියනව හැබැයි අප මෙතන තොරතුරලදදි දීලතියනව උපලබ්ධි විලාචෙක්පත් යන්නේ හාරසීයක් කියන එක. ඉදි අපේ සාමාජි මු දවසහ ඇතුළවීමේ ගාස්තු සම්පූර්ණයෙන් හාරසය හතලයක් අපි බැංකවේ තැන්පත් කළාට. උපලබ්ධ වෙලා යන්නේ චෙක්පත් හාරසයක් නම්. උපලබ්දි නෝූ චෙක්පත් අපිට හතුනාගන්න පුළුවන් හටලියයක් විදියට. ඒක තම මේ බැංකු සැසදුම් ප්‍රකාශනය හදාදී තැන්පත් ක නමු උපලබ්ද නෝූ චෙක්පත් කියලා අඩු කරන්නේ. ඒවගේම තමයි අපිට මෙතර මේ කාරයල කුලිය දහය නැතුව. ඉතිරි දේවල් තමයි අප ගෙබීමට ඉදිරිපත් කරලාතියන්නේ. තු මේ කාරයල් උපරන්න සහ වැටුප් සඳහ අපි චෙක්පත් නිකුත් කල නොවල් සම්පූර්ණය වශයෙන්. ආර්සිය අසුව හැබැයි අපේ බැංකුව විසි මේ චෙක්පත්වලට ගෙවිම් සිද්ධ කරන්නේ තුන් සය පණහකව වටිනාකමක් තියෙන චෙක්පත්වලට. එහෙනම් නිකුත් කර නමුත් ගෙවිම්ට ඉදිරිපත් නොකළ චෙක්පත් අපට එකසිය තිහයක් විතියට හඳුනාගන්න පුළුවන් ඒක තමයි බැංකු සසතුන් ප්‍රකාශනදී එකතු කරන්නේ නිකුත් කර නමුත් ගෙවින්ට ඉදිරිපත් නොකළ චෙක්පත් පවිතිහට. ඒ අනුව අවසන් මාස සදා මුදල්ගිින්වේ ශේෂය පණහමේ පණහාපි බැංගුසසන ප්‍රකාශන තුළින් සංසන්ධනය කලාම එකට එකතුවනවා ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් එක සිත්තිහ සහයකින් අඩු වෙනවා උපලප්ති නෝචෙක්පත් හතලීයක්. යනුව බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය එකසිය හතලයක් විදියට අපිට මෙතනදී හදුනාගන්න. ඉලක්ට ආදයන්ම් ප්‍රකාශන ආදායම් ප්‍රකාශය සාමාජි මුදල් තුන්සිය පනහමක් ගන්න විදි ඉසල සාමාංජි මුදල් ගෙන ශයෙන්ම කතා කලා එයනු මෙතන අප සාමාජි මුදල් ලාදයන් වශයෙන්වර්තා කරන්න ඕන උපජීත පදනම මත තුන් සය පණහ. ඒවගේ ඇතුළත්වීම ගාස්තු ආදායමක් විදිර හඳුනාගන්න එකසේ හතලයක් ඒවගේම පරිත්‍යයාගත් විශසක් විදිර හතුනාගන්න ඕනේ. බගද පි විතන අවසානයේේද කියනව. ඇතුළ තිීමෙන් ගාස්ත සහ පරිත්‍යයාගේ ඒ ලද මාසය තුළ, ආදායම් විදිහයට හඳනාගන්නවා කියන එක ඒවගේම වියදම් වාර්තා කරදද අපි මුදලින් වියදන් ගෙවන්නේ එකසිය අසුවයි සහපිට වරහන් වලදින් මෙතනදි කියලාති න ගෙවිය යුතු වැටුක් තිහැයි එන උපචිත පදනම යටත අපි වැටුප හඳනාගන්න ඕන දෙසය දහයක් විදිහට ඒවගේම කාරල් කුලි දහය අපි හතුනාගන්න වගම ේර පපි උපකරන්න ෂ දේප්‍රපි උපකරන්න ගෙනුම තුළින් අපි හගත සීයක් ඒත් වියදම්බල වාර්තා කරන්න ඕන. එන මුළවාදයන් පන්සේ දහය මුළු වියදන්තුන්සිි විසක් අඩු වනාම අතිරිික්තය හම්බේන අපට එකසිය අනුවක් පිදිහට. ඉති මෙත කලින් සසාමාජ මුද හැත්ත දාහක අපට තොරතුරල්ද දී ලතින ඉති එකතම අපට මේ තු මනිින් ප්‍රශ්න හ දස්ාන තුන ක දට කලින් ද සාමාජික මුදල පස අපිට අවසානයේ දී අහනේ දස් ධානේ තුනයි තිස්සක දිනට සමුච්චිතරමුදල කුපමණැද කියන එක ඉති මෙතන්ද අපිට ආරම්භක සමුචිතරුදුල එහමතන් දෙදස්ධානම දෙකයි විසි අයට දිනට සමුචිතරමුදුරල දීලතිෙන අටසය විසක් විදිහට ඉති මේ අටසය විසට මේ වර්සේදී අපි හවාගත මේ අතිරිික්ත එකසිය අනුව එකතු කරන්න ඕනේ යනු දස්ධානම තුනයි තිස්සක දිනට සමුචි තරමුදල අපට හදුනා ගන්න පුළුවන් එක්ද දහයක් විදියට ඉති නගිලමල් ඔන්න විදිරි න් දස් දහන්නම අපිට ආපුමේ ලාබර්ම කොන්න නොගත් විය පරහා සම්බඳධ ප්‍රශ්නයට පිළිතුරු සාකච්චා කරන්නේ බෝමස්තුතියි.